නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු සියලුම ලෝසත්ත්වයන්ගේ වන්දනාවට ඊතාම් සුදුසු උත්තමයාණන් වන නිසා අංජලි කරණීයෝ නවින්ද සියල්ල දක්නා නුවණින් යුතු බැවින් අඤ්ඤදත්තු දසෝ යනුෙන්ද සියලුම ලෝකෝත්තර ඥානයන්ගෙන් ආඩ්‍යව බැවින් අඩ්ඩෝ යනුෙන්ද හඳුන්වන මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත්වහන්සේගේ 94 වැනි ලෝමහංස ජාතක දේශනාව. සෝ තත්තෝ සෝ සීතෝ ඒකෝ භින්සන කේවනේ නංගෝ නචග්ගි මාසීනෝ ඒසනා පසුතෝ මුනීති. හිරු රැසින් විශේෂයෙන් තැවුනෙමි, හිමදියෙන් විශේෂයෙන් තෙත්තුවයමි, බියකරු වනෙහි හොඳ කලා වූයමි, නග්න වූයේ ගිනි සමීපයෙහි නොහිඳිනෙමි, බ්‍රහ්මචාරිය සෙවීමෙහි යෙදුනෙමි, මුනිභාවය පිණිස පිළිපන්නකැයි ලෝකයාගේ සැලකුම් ලබිමි. අතිශයෙන් දුක්ගෙන සැවියේතු අතිශයින් වැදගත්වන නිවනත් ඒ සඳහා වූ මාර්ගයත් අපට කිසිදු ගවේෂණයක් නොකර කිසිදු මහන්සියක්ගෙන සෙවීමට ඉඩක් නොතබා ඒ සියල්ලම අප වෙනුවෙන් දුක්කිඳ අවබෝධ කරගෙන දේශනා කරා වූ බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසන්නට තරම් වාසනාවන්තු වාසනාවන්ත පින්වත්නේ, අපි දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 94 වැනි ලෝමහංස ජාතක දේශනාව. ගාථාව හා එහි අර්ථය දැනගත්තා. වචනාර්ථත් විමසලා බලමු. සෝ තත්ත්වෝති කියලා සඳහන් වුණා. එහි අර්ථය සූර්යතාපයෙන් වඩාත් තැවුනේ කියන අර්ථය. සෝසිතෝති හිමදියෙන් වඩාත් සීත වූයේ වඩාත් එත් වූයේ කියන අර්ථය. ඒකෝ භින්සනකේ වනේ යම් තැනකට පිවිසිය උන්ට බෙහෙවින් ලොම් ඩහගෙනේද එබඳ වූ බියජනක වූ වන ලැහැබ්බල දෙවැන්නෙකු නැතිව එකලා විසුවෙමි යන අර්ථය. නග්ගෝ නචග්ගි මාසිනෝ නග්නව එහෙත් ගිනි ඇසුරු නොකරන්නේ එසේම සීතලෙන් පීඩා වුවද හැඳීම් පෙරවීම් නොගත් නෙමි ගිනි සමීපෙහි නොසිටියමි කියලා ඒ අර්ථය දක්වනවා මේ වචනය තුළින්. ඒසනා පසුතෝති කියලා කියන්නේ බඹසර නොවද බඹසරයයි හැඟීම් ඇත්තෙක්ව මේ බ්‍රහ්මචරිය එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයේ සඳහා උපායයි දසිතා මේ බ්‍රහ්මචරිය සෙවීමෙහි යෙදුනේ වෙමි උත්සාහවත් වූයේ වෙමි කියලා දක්වනවා. මුනීති කියලා සඳහන් වුණා ඒ තමයි මේ බ්‍රහ්මචරිය වාසය නිසා තිදර සංවරය සඳහා පිළිපන්නෙක් කෙනෙක් කියලා ලෝකයා විසින් පිළිගත් අයෙක් වූයෙමි ලෝකයා විසින් වන්දනාවට පාත්‍ර වූයෙමි කියන අර්ථය. පින්වතුනි ගාථාව අර්ථය වචනාර්ථ දැනගත් අපි මේ සම්පූර්ණ අවබෝධය උදෙසා මේ කාහට දේශනා කළේද කුමක්කෙහි සඳහන් කළේද කියන කරුණු ඇතුළත් මෙහි වර්තමාන හා අතීත කතාවන් දැන් ශ්‍රවණය කරමු. පින්වතුනි එක් කලෙක ශාන්තිනායක ලෝතරා බුදුපියාණන් වහන්සේ විශාලා මහනුවර වාලුකාරාමේ වැඩවාසය කරන සමෙහි තමයි මේ සුනක්කත්ත කියන ඒ ශ්‍රමණය අරභයා නැත්තං ඒ තැනැත්තා අරභයා තමයි මේ ජාතක දේශනාව සිද්ධ කළේ. ඒ අනුව එක් කාලයක සුනක්කත්ත කියන බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වූ ඒ ස්වාමීන් වහන්සේ බුදුපියාණන් වහන්සේ සමග දැන් මේ සිවුරු පාත්‍ර අරගෙන හැසිරෙන අතරේ කෝරක්කත්තිය කියලා එක් ජටිලයේ දැකලා අර සුනක්කත්ත කියන අනුවන ස්වාමීන් වහන්සේ ඒ ධර්මය නැත්තං ඒ තැනැත්තාගේ පිළිවෙත් රුචි කරලා බුදුපියාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු උන්වහන්සේටම බාර දීලා
අර කෝරක්කත්තේ කියන මේ තිරිසන්වත් පුරණ ඒ තනත්තා වැසුරු කොටගෙන වාසය කරනවා. ඒ ජටිලයත් පින්වතුනි මරණයට පත් වෙලා කාලකංජ කියන ඒ අසුරය යෝනි ඇසුරු කරගෙන ඒ තමන් කරපු අයහපත් කර්මන විපාක වශයෙන් උපත ලබනවා. ඉන් පස්සේ අර සුනක්කත්ත කියන තනත්තත් ශ්‍රමණ බව අතහැරලා ගිහි බවට පැත්වලා බුදු පියාණන් වහන්සේ ගැන නොඑක් අගුණ කතා කරන්නට පටන් ගන්නවා. මේ ශ්‍රමණක් බවත් ගෞතමයාට උතුරු මිස් දම් නැහැ, ආර්යයන්ට සුදුසු නැන විශේෂයකුත් නැහැ, තරකයෙන් ගොනුකොට නුවණින් මෙහෙවා තම වැටහීම අනුව ඒ ශ්‍රමණ බවත් ගෞතමයෝ ධර්ම දේශනා කරති. යමකු සඳහා ඔහු දහම් දෙසුවේද එය කරන්නාහට මනා දුක් කෙලවර කිරීමක් වන්නේ නැහැ, ඔහුට දුකින් නිදහස් වන්නට බැහැ කියලා විශාලා මහනුවර ඒ පිරිස අතර හැසිරෙමින් බුදු පියාණන් වහන්සේගේ නුගුණ ප්‍රකාශ කරනවා. ඉතින් එසමෙහි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ පිණිස හැසිරෙනකොට මේ සුනක්කත් කරන නුගුණ කතාව අහලා පිණ්ඩපාතයෙන් පසු ඒ කාරණා බුදුරජාණන් වහන්සේට සැලකරනවා. එවිට බුදු පියාණන් වහන්සේ සාරිපුත්ත මේ සුනක්කත් කියන හිස් පුජ්‍යලයා බොහොම ක්‍රෝධ බහුල කෙනෙක්. ඉතින් ඔය ක්‍රෝධ වශයෙන් තමයි ඔය ආකාරයට ප්‍රකාශ කරන්නේ. ක්‍රෝධ වශයෙන් නම් ඒ ඔහු කරන ප්‍රකාශය තුළින් මාගේ ගුණම කියන්නේ. සාරිපුත්ත මේ සුනක්කත් කියන තැනැත්තා මාගේ ගුණ දන්නේ නැහැ. සාරිපුත්ත මට චල විඥා ඇත, ඒ උතුරු මිනිස් දහමකි. දස බැල ඇත, සතර විශාරද ඥාන ඇත. සිව් සත්ව යෝනි පිරිසින් දන්නා නොවන ඇත. පංචගති පිරිසින් දන්නා නොවන ඇත. මේද මාගේ උතුරු මිනිස් දහම්ය. මෙසේ උතුරු මිනිස් දහම් වලින් යුත් මාහට යමකු ශ්‍රමණ ගෞතමයන් හට උතුරු මිනිස් දහම් නැත කියලා කියනවා නම් ඒ වචනය අත් නොහැර, ඒ සිතිවිල්ල අත් නොහැර, ඒ දෘෂ්ටිය අත් නොහැර ගෙනන ලද බරක් විම තබන්නාක් මෙන් නිරය උපදිනවා. ඒ විදිහට ඒ කාරණා අත් නොහැර වාසය කරොත් ඔව අනිවාර්යයෙන්ම නිරය උපදිනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් පින්වතුනි තමන්ගේ ඇත්තවම උතුරු මිනිස් දහම් මේ විදිහට ප්‍රකාශ කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේව අමතලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. සාරිපුත්‍රය, සුනක්කත්ති කියන තැනැත්තා ඒ කෝරක්කත්තියගේ දුෂ්කර ක්‍රියා නම් මේ මිත්‍යා තපසෙහි පැහැදුනා. සාරිපුත්ත යමෙකු මිත්‍යා තපසෙහි පහදින්නේ නම් මා කෙරෙහිම පහදින්න ඕනේ. සාරිපුත්ත මම මෙයින් 91 කල්පයකට පෙර මෙහි සාරයක් තියෙනවාද කියලා ඒ බාහිර තාපසයන්ගේ මිත්‍යා තපස් විමර්ශනය කළා, ඒවා ගවේෂණය කළා. ඒ විදිහට ඒවා ගවේෂණය කරමින් සිව් අංගකින් යුත් බඹසර වාසයක් විසුවා. මම ඒ තාපසයන් අතර උසස්ම තාපසෙක් බවට පත් වුණා. රළු ප්‍රතිපත්ති ඇත්තවුන් අතරින් මම උසස්ම රළු ප්‍රතිපත්ති ඇත්තෙක් වුණා. මේ පාපය පිළිකුල් කරනවා කියලා ඒ ආජීවකයන් ඒ සඳහා කළ යුතු යම් කටයුත්තක් කරනවද ඒ විදිහට කරලා ඒ පාපය පිළිකුල් කරන්නවන් අතරින්ද මම උසස්ම පාපය පිළිකුල් කරන්නෙක් වුණා. විවේක වූවන් අතුරින් පරම විවේක වුණා. මෙන්න මේ විදිහට වදාහරලා තෙරුන් වහන්සේ විසින් ආයාචනා කරාට පස්සේ බුදු පියාණන් වහන්සේ ඒ සිද්ධිය සම්බන්ධ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි පෙර මෙයින් 91 වැනි කල්පයේ බෝධිසත්වයන් වහන්සේ බාහිර තපස්කම විමසමින් ආජීවක පැවිද්දෙන් පැවිදි වෙලා අචේලකයන් හෙවත් වස්ත්‍ර ඇඳ තැනැත්තෙක් වෙලා සිරුරෙහි දූලි තැවරී පැවතුනා. එසා මෙහි එකලා විහරණ ඇතිව ජනයාගේ මින් වෙලා වාසය කරා. මිනිසුන් දැක්ක විට මුවෙක් වගේ මිනිසුන් නැති පළාතකට පැනලා ගියා. මිනිසුන්ගේ මලම නැත්තම් මේ මිනිසුන්ගේ අසෝෂිම ආහාර කරගත්ත කෙනෙක් වුණා. වසුපැටියන්ගේ ගොම අනුභව කරා. නපමා විහරණය සඳහා කියලා ඒ ආජීවකයන් පණවාගෙන තිබ්බ පරිදි නපමා විහරණය සඳහා බිහිසුණු වනලැහැබ්බල වාසය කරා. එහි වාසය කරනකොට ඒ හිම වැටෙන කාලෙහි නවම් මැදින් අතර ඒ 8 දිනෙහි රාත්‍රිය ඒ වනලැහැබෙන් නික්මලා එලිමහනේ වාසය කරනවා.
හිර උදා වූ කල්හි වනලැහැබට පිවිසලා වාසය කරනවා. ඒ වගේම රාත්‍රියේ එලිමහනේ යම් ආකාරයකින් වාසය කරනවද, එහෙම වාසය කිරීම නිසා ඒ හිමදියෙන් තෙමෙනවා. එසේම දවල් කාලයේහි ඒ වනලැහැබින් වැගිරෙන්නා වූ දිය බිඳු වලින් තෙමෙනවා. මෙසේ රෑ දවල් දෙකින් සීතලෙන් එන දුක් අනුභව කරා. ගිම්හාන ඍතුවේහි අන්තිම මාසයේහි එලිමහනේ වාසය කරනවා. රාත්‍රියේහි වනලැහැබට පිවිසලා වාසය කරනවා. ඉතින් ඒ කාලේ යම්සේ දවල් කාලයේ එලිමහනේ සූර්යතාපෙන් තැවෙනවද, එසේම රාත්‍රී කාලයේ සුළඟ නැති වනලැබෙහි තැවෙනවා. මේ තැවීම නිසා සිරුරෙන් දහදිය වැල් වැගිරෙනවා. ඉතින් මේ විදිහට කාලය ගත කරන මට මෙන්න මේ අද්භූත අන්දමේ සිටිල්ලක් ඒ බෝධිසත්ව අවදීයේදී ඇති වුණා. මේ විදිහට බුදු පියාණන් වහන්සේ තමන්ට ඇති වෙච්ච සිටිල්ල ප්‍රකාශ කරනවා. ඒ අර්ථය සහිත ගාථාව තමයි පින්වත්නි අපි ප්‍රථමයෙන්ම සිහිපත් කරේ. නැවතත් ඒ අර්ථය සිහිපත් කරගත්තොත් එහෙම හිරු රැසින් විශේෂයෙන්ම තැවුනෙමි, හිමදියෙන් විශේෂයෙන් තෙත් වූයෙමි, බියකරු වනෙහි හොඳ කලා වූයෙමි, නග්න වූයේ ගිනි සමීපයේ නොහිඳිනෙමි, බ්‍රහ්මචර්යා සෙවීමෙහි යෙදුනිමි, මුනි භාවය පිණිස පිළිපන්නෙකියයි ලෝකයාගේ සැලකුම් ලැබිමි. මෙන්න මේ අර්ථය එදා බෝධිසත්ව අවදීයේ වාසය කරන තාපසයන් වහන්සේට සිහිපත් වෙනවා. මෙසේ සිවඟකෙන් යුත්තේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන බෝධිසත්වයන් වහන්සේ මරණාසන්න මොහොතේදී ඒ තමන් උපදින්න යන ඒ නිරේවල්වල නිමිති දැකලා තේරුම් ගන්නවා මම මේ රැක්කා වූ දුෂ්කර වෘතවල කිසිම අර්ථයක් නැහැ කියලා. ඒ මොහොතේදී මේ දෘෂ්ටියෙන් අතහරිනවා. ඉතින් ඒ විදිහට ඒ මිසදුටු අතහැරපු නිසා එකෙනෙහිම ඒ දෘෂ්ටිය බිඳදමා සම්මා දෘෂ්ටි අධිකරගත්ත නිසා එදා බෝධිසත්වයන් වහන්සේ නිරයට නොයා දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබනවා. මේ විදිහට බුදු පියාණන් වහන්සේ පූර්වාපර සංදි ගලපනවා. එදා ඒ විදිහට අරතරන් දුක් විඳලා අන්තිමේදී ඒවා නිෂ්ඵල බව තේරුම් ගන්නට තමන්ගේ ජීවිතයම කැප කරත් ඒවා උපාදාන කරගන්නේ නැතුව ඒ දෘෂ්ටිය අන්තිම මොහොතේ පවා තේරුම් ගන්න දක්ෂ වෙච්ච ඒ ආජීවකයාණන් දැන් මේ බුදුබාට පත් සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ලෝමහංස ජාතක දේශනා නිමා කරනවා. පින්වතුනි අද්දකින් ලබන්න දෙයක් නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරානේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතරු තථාගතා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඔබලාට තිබෙන්නේ යන්න මම මාර්ගය පෙන්නනවා. ඉතින් බුදු පියාණන් වහන්සේම දේශනා කරේ අපි යම් පරීක්ෂණයක් කරන්න ඕන දේ හැම දෙයක්ම මේ දේශනා කළ ආකාරයෙන් උන්වහන්සේ විසින් අතීතයේ සිද්ධ කළා. හැම දෙයක්ම කරලා බලලා උන්වහන්සේ තේරුම් ගත්තා නිස්සාර වූ ලෝකේ හැම දෙයක්ම නිස්සාර ලෝකේ එකම පිහිට නම් මේ ශ්‍රී සද්ධර්මයමයි. සද්ධර්මය අවබෝධ කරගෙන කාලය ගත කිරීමයි. ඒ සද්ධර්මය නම් මෙයයි කියලා ඒ ධර්මය තමයි අපට දේශනා කරේ. දැන් අපි අත්දැකිය යුතු එකම දේ නම් මේ ශ්‍රී සද්ධර්මයයි. ඒ ශ්‍රී සද්ධර්මය අත්දැකීමක් බවට පත් කර ගැනීමමයි අපගේ ජීවිතයේ අර්ථය වන්නට ඕනේ.